මේ පෑවිල්ල තමයි හිනේට හිටි. හේනක් කොටා ගන්න වැහි කඳුලක් නැති වෙනකොට මිනිස්සු හොරු මංකොල්ලකාරයෝ වෙනවා. ඔය උසාවි නීති රීති වලින් මේ අහිංසක මිනිස්සුගේ ප්‍රශ්න විසඳන්න බෑ මහත්තයෝ. දම්මු කියනවා අර නියන් සහනාධාර ටික ඉක්මනට ලැබුණොත් හොඳයි කියලා. මේ පෑවිල්ලට සතා සරුපයා එළියට එනවා. සරුපයා කිපෙනකොට කූඹිය ගෑවත් නැයි මිස. දේහ ලක්ෂණ අනුව නම් ගහලා තියෙන්නේ පොළඟ. මුගේ වාසනාවට මාත්‍ය මුලිච්චුවේ. මං හෙට එන්නම්කෝ. බෙහෙත් අවුතුද ටිකක් බැඳලා යන්න. අර ඉන්තිමනිකා. ඉන්දා ඉන්නේ උන්ගේ ඉසව් මතක ඇතිනේ අර ඉඩම් හිටපටේ මං ඒකෙන් හොයලා බලන්න අනුරුතුනු ජයරත්න කතරගම කන්දු ස්වාමීන් වහන්සේ ආන්දෘතමන් වහන්සේ ත්‍රේතාවික ත්‍රේතාවික ආපාල ඉදේට මේ කලීදේට ඔබ වහන්සේ මහත්තයෝ මේ ඉඩම් මගේ අප්පච්චිගේ අප්පච්චි මැරෙන්න කලින් මේ ආරවුල විසඳනවා කියලා කිව්වා පච්ච මරුණාට පස්සේ තමයි දැන් මේ අයිතිවාසිකම් කියන පටන් ගන්න තියෙන්නේ. මහත්තයෝ, ආමුද්‍රුත් මේ අවනඩුව දන්නවා. දැන් එත. මං ආවේ මහත්තයාට හොඳටම දොස් කියලා යන්න. වාඩිවෙන්න. මහත්යදීපු ඉඩම් තීන්දුවක් ගැන මතකද බණ්ඩාරනායකපුර ගෑණියෙකුට තිබුණු ඉඩම් පළහිලව් අර පුංචි මැණික කියන ගෑණිගේ ඉඩම් හොරපටි ඔව් මහත්ය මගේ විරුද්ධත්වයක් නොසලකා ඒ ඉඩමට තීන්දුවක් දීලා මොහිදීන් ඔය ෆයිල් එකෙන් ආරවුල 504 බණ්ඩාරනායකපුර ජනපදයේ 1991/2024 වෙනි දින පවත්වන ලද ඉඩම් පරීක්ෂකගේ සටහන. සහභාගී වූ අය උපදිසාපති ජනපද නිලධාරී ග්‍රාම සේවක ඉඩම් ලිපිකරු නමවෙනි ආරවුල එම් ආතසිල්වා යන අය අංක 157.35 දරන LDN බලපත්‍රයේ හිමිකරුවේ. ඉඩමේ දෙවැනි උරුමක් කාර්ය ලෙස බලපත්‍ර හිමිකරුගේ මවණ ජී අසෝදරා යන අයගේ නම සඳහන් කර ඇත. ඇය දැනට මියගොසිනි ඉඩමේ දෙවැනි උරුමක්කාරිය ලෙස බලපත්‍ර හිමිකරුගේ නිත්‍යනුකූල බිරියවන සෝමාවති යන අයගේ නම් බලපත්‍රය ඇතුළු කරන ලෙස බලපත්‍ර හිමිකරු ඉල්ලා සිටි. මෙම ඉඩම හා සම්බන්ධව සුළු ආරවුලක් ඇති බව ග්‍රාම සේවක පවසයි. බලපත්‍ර හිමිකරු නිත්‍යනුකූල විවාහ වීමට පෙර සිය බිරිඳ වශයෙන් තබාගෙන සිටි පුංචි මැණිකා යන අයද පුංචි මැණිකා යන අයද මීඩමේ අයිතිවාසිකම් ඉල්ලා සිටි. ඉඩමේ දෙවැනි
බලය දැනට ඉඩමේ පදිංචි වී සිටින බලපත්‍ර හිමිකරුගේ ඉල්ලීම පරිදි සිය නිත්‍යානුකූල බිරිඳ නමින් සංශෝධනය කර දීම සුදුසුය. මහත්ය අපි මෙහෙම කරමු. ඔය අක්කර දෙකේ ඉඩමෙන් භාගයක් පුංචි මැනිකට දෙමු. අර පරය ආතර් සිල්වා ඔය මෝඩිව අඹුකමට තියාගෙන හිටියා අවුරුදු ගාන. දැන් අලුත් ගෑණි රෙජිස්ටරෙන් බැඳලා පුංචි මැනිකයි දරුවවයි ඉඩමෙන් පන්නලා. අඩු ගානේ වනතරයට තමන්ගේ දරුවා ගැන කැක්කුමක් නැති හැටි. දැන් පුංචි මැනිකයි දරුවයි මගේ පන්සලේ. මට අසාධාරණ තීරණ අපේ හාමුදුරුවනේ. දැන් මේ බලපත්‍රී හිමිකරු දැනට ඉඩම ඉන්න නිසා ඉඩමේ අයිති ඒ මිනිහට. එතකොට ඒ මිනිහා ඉල්ලා සිටිනවා තමන්ගේ නිත්‍යානුකූල බිරිඳ පසු බලකාරිය ලෙස සටහන් කරලා දෙන්නයි කියලා. ඒක සටහන් කරලා දීම ආණ්ඩුවේ වගකීමක්. මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නේ හාමුදුරුවනේ. කවුරු කළත් මේව මහ පංකාර වැඩ. මහත්තයෝ ඔය ඉඩම අපේ අප්පච්චිගේ. අප්පච්චි මැරෙන්න කලින් බේරුමක් නොකරපුගේ වැරද්ද තමයි මේ. මහත්තයෝ හාමුදුරුවෝ නඩුව දන්නවා මහත්තයෝ. මොයිදෙන් ජනවද මහත්තයට කියනවා මේ මුංචි මැනිකගෙන ගෑණිගේ ඉඩම් ආරවුල ආයෙ පරීක්ෂා කරන්න කියලා. ජනවද මහත්තයට එක තමසෙත් යනවා. මේ ආරවුල විසඳනකන් හේනක්වත් කොටන්න වෙන්නේ නැහැ මහත්තයෝ. පහුගිය ටික හේන් කෙටේ වැවෙන් වතුර ඇදලා. මහත්තයෝ ආමුද්‍රෝ ඉඩම ගැන දන්නවා. තමුසයා දන්නේ මේ ඉඩමේ සාක්කිකාරයෙක් හැටියට හාමුදුරුවන් ගන්නද? ඈ නහාද පුංචි මැනිකව ඉඩමේ නෙලෝපේක ඇත්ත සර්. ඒ ගෑණි හරි අයිති ගෑණි. අරු මහ වාසවාර. හාමුදුරු පුංචි මැනිකයි කෙල්ලයි ගමේ ගෙදරක නතර කළා. දැන් ඒකී කෙල්ලයි අන්නර කැලේ අතර දාපු හේනක ජීවත්. මොයිදී උංචි මැනිකට කියනවා මාව ඇවිල්ලා හම්බ වෙන්න කියලා. මේ අසාධාරණයේ සම්බන්ධයෙන් හාමුදුරුවොත් මට ඇවිල්ලා කතා කළා. මොනවා වුණත් අපිට නීතිය වෙනස් කරන්න බැහැනේ. ඒත් මේ ඉඩම සම්බන්ධයෙන් මොකක් හරි සහනයක් අරන් දෙන්න මම බලන්න. කොහොම වෙතත් මං ආණ්ඩුවෙන් පින්පඩියකුත් ලියලා දෙන්නම්කෝ. මේ ළමයා ඉස්කෝලේ යනවද? අපලේ බලපානෝ හත් මාසයක් අපලේ දිනවා. මියන් වසංගත වැව් කැඩිලා යෑම්
සත්තු අදුරු හදිසි මරණ විකිටම තියෙනවා. අපල නිවාරණ පූජා 28 කියලා දිස්ත්‍රික්කේ හතර කොනේ විෂ්ණු දේවාල හතරක් ඉදිකොළොත් අපලෙන් එන හානි හරියට විතර ගන්න පුළුවන්. ඒකනේ ඔය ශාන්ති කර්ම කියන්නේ. මගේ ජීප් එකත් කැඩිලා හැමදෙරෝනේ. පන්සලේ බයිසිකලේ බිල්ලුවේ කඩේ. නිවාරණ පූජාවටද වඩින්නේ? ගෙහෙල් මල් නිවාරණේ. මහත්තයාට මතක ඇතිනේ වාර පුංචි මණිකේ කෙලි. තාම කොටහළු වෙලත් නෑ ඒකව අඹුගමට දෙන්න තීන්දුව කළා. මෙව සහගන අපරාධ මහත්තු. මුන්ට කරන්න ඕන අපල නිවාරණ පූජා නෙවෙයි කාම නිවාරණ පූජා. අවුකාරයෝ. මට ඔය ආරන්තිය කිව්වේ බේත් ගන්න ආපු ගෑණි. ඒ වෙලාවෙම තමයි මහත්තයා බලන්න පිටත් වුනේ. ඒකේ හරි පෞකාරී මහත්තු. අම්ම කොටහළු වෙලාද නෑ? ඔව්. මෙහෙම වෙන්න පුළුවන්ද? වෙන්න බැරි දේවල් තමයි මේ වෙලා තියෙන්නේ. ඒ වා ලෝක පුදුමනේ. ඒ වා තමයි උපදිසාපතිවරුන්ගේ වார்த்தාවලට ඇතුල් වෙන්න ඕන කර්ම කාරණා. මට බුදුබණත් අමතක වුණා මහත්තයෝ. දැන් කාටද ওই කෙලිව දීග දෙන්න තීන්දුව කරලා තියෙන්නේ? දීග දෙන්න නෙමෙයි අඹුගමට දෙන්න. ඔය අර එහා කැලෑව කපාගෙන කංශ භවන එකෙක් ඉන්නවා ප්‍රනාන්දු කියලා. ඌ කැලෑවේ කරුවල බුරුත කපාගෙන ඇවිල්ලා ගම් කටද ගෙනල්ලා කලපුව දිගේ පා කරලා අරිනවා. මේකත් හරියට අර ඉඩම් පළහිලව්වේ කෙලවරක් වගේනේ. අපේ හාමුදුරන්ට කියන්න මං ওই මිනිස්සයාට පින්පඩියකුත් ලෑසි කරලා දුන්නා. පින්පඩිය? බම්බුව? ඒකට එච්චරයි අඩු වෙලා තිබුණේ. මහත්තයෝ මේ වගේ ඒවට අපි ඉඩ දීගෙන හිටියොත් අපේ සසර දික් වෙනවා. ඔහම නැවැත්වන අර පව්කාරයෝ නේද එන්නේ?
සුවපත් වේවා. ගන්න මහට තුවක්කු. කොමේක ලයිසන් එක? ඔය ලයිසන් තුවක්කු. නාන්නේනකොට ලයිසන් ගේ ඉන්නේ නෑනේ. ගන්න ගන්න පතුරු. ගන්න පතුරු. මහත්තයෝ ඒකිත් මම වගේම පව්කාරයි. අපි හැමෝම පව්කාරයෝ. අපලේ තව කාලයක් තියේ. Thank you.